ඇවිදින්න එපා. සල්ලි අල්ලන්න එපා. මීටරෙන් ඕඩරේ දෙන්න. එළවලු, පළතුරු, වේලි ආහාර, herbal tea, virgin coconut oil, මේ පැණි සඳහා www.veg.vgreenco.com බහිනු. පහුගිය පාලනය තුල ජාතික ආරක්ෂාව කඩාවැටීමක් සම්බන්ධ කතාවක් තිබුණා. ඔව්. ඒ වගේම දැන් මොකද ජාතික ආරක්ෂාව කියලා එන්නේ? දැන් ජාතික ආරක්ෂාව කියලා කියන්නේ පොල්ලෙන්, තුවක්කුවෙන්, බෝම්බයෙන් ඉතාම සීමිත අවකාශයක රඳවලා තියෙන මිනිසුන් කොටසක් මතට ඉතාම අමානුෂික ප්‍රහාරයක් එල්ල කිරීම ඇතුළේ. ඒතකොට දැන් මේකට විරුද්ධව නැත්නම් මේ කරපු ඝාතනය අනුමත කරන්නේ මොකද කියන්නේ? ආන්න උන් බවාලද? එතන ඉන්නේ කුඩ්ඩෝ. හරි, එතන ඉන්නේ පාතාලකාරයෝ, අපරාධකාරයෝ. උන්ව හුරතල් කරන්නද කියන්නේ? හරි, ඒකද අහන්නේ? හරි, ඒක තමයි අහන්නේ. එතකොට මේක අහන පිරිස් ඉස්සෙල්ලම විමසන්න ඕනේ. මම අර කලින් කිව්වා වගේ බන්ධනාගාරයක, බන්ධනාගාරයක් ගොඩනැගිලා තියෙන්නේ ඇයි? ඒ තුල ඉන්න මිනිසුන්ට ප්‍රමුඛතාවය දෙන්නේ කොහොමද? ඒක වුන් ආරක්ෂා කරන්නේ කොහොමද? විශේෂම නෛතික තත්ත්වය තුල උ රඳව ගන්න කොහොමද? ඒක මොහුගේ සුපපාසුකම්. තවුන්ගේ ජීවිතය එපමණක් නෙමෙයි, ඔවුන් හිටපු තත්ත්වයන්ගෙන් වඩා ඉහළ අඩියකට උන්ව ගෙනියන්නේ කොහොමද? මේකටයි බන්ධනාගාරයක් අවම අර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් හොත් තියෙන්නේ. බන්ධනාගාරයක් තියෙන්නේ මිනිස්සු මරන්න නෙමෙයි. බන්ධනාගාරයක් තුළ යම් විරෝධයක් මතු වුණාම ඒකට බලය පාවිච්චි කරනවා කියන අර නිකං ඉතාම අනියම් තාම නරක වචනය. මම දැක්ක මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පාවිච්චි කරන වචනයක්. ඒක බලය පාවිච්චි කර, කුමක්ද ඒ බලය? කිසිම අර්ථයක් නැති වචනයක්. බලය පාවිච්චි කළා. එතකොට බලය පාවිච්චි කරන්නේ කොහෙටද? රයිට්, කකුලටද, ඔළුවටද, බෙල්ලටද? ඒ කියන්නේ බලය පාවිච්චි කළා කියම හරිද? එතකොට මෙන්න මේ කාරණා තමයි මම හිතනවා මේක දිගින් දිගටම වෙමින් තියෙනවා. මේ පාලන තන්ත්‍රය පදනම් වෙන්නේ ඉතාම අධිකාරීවාදී බල ජුන්ටාවක් ඇතුලේ වෙනම නිලධාරි පන්තියක් එක්ක. මේ නිලධාරි පන්තිය ජාතික ආරක්ෂාව කියලා කියන්නේ මේකට. ඔහු ඔවුන් දන්නේ ජාතික ආරක්ෂාව ගියාන්ුවෙන් කඩා වැටුණා නම් කඩා වැටලා තියෙනවා ඔහු. ඒකට විකල්පයක් ගොඩනගන්නේ කොහොමද? ජාතික ආරක්ෂාව සැබෑ ජනතාවාදී අර්ථයෙන් ගොඩනගන්නේ කොහොමද කියලා එවැනි දේශපාලන පරිචයක් ජනාධිපතිවරයටත් නැහැ. මේ ජනාධිපතිවරය පත් කරන හදිසියේ අර ගැසට් කැසට් ගහමින් පත් කරන අමාත්‍යවරුන්ටත් නැහැ. අලුතෙන් පත් කරන ඒ අධිකාරී ආයතන වලටත් නැහැ. ඔවුන් දේශපාලනයක් දන්නේ නැහැ. ඔවුන් දන්නේ මර්ධනය විතරයි. ඔවුන් දන්නේ ජනතාව තුළින් මතුවන විරෝධතාවය උණ්ඩයෙන් වෙඩිල්ලෙන් මර්ධනය කිරීම විතරයි. ඒ නිසා මම හිතනවා විශේෂම ජනතාවට මේක සම්බන්ධයෙන් මේ කාරණා අනුමත කරන ජනතාවට මම කියන්නේ නැවත හිතන්න. මේ පාලන තන්ත්‍රයන් විසින් මෙවැනි මර්ධනයන්ගෙන් ඉතිහාසය කවදාවත් ඔප්පු කරලා නැහැ. අපරාධ හෝ දූෂණයන් හෝ මර්ධනය කළා කියලා. මේවයින් වෙන්නේ වඩ වඩා අපරාධ හා දූෂණ වර්ධනය වෙමින් වෙනත් දේශපාලන කල්ලියක් මේ සියල්ල අතට ගනිමින් ඉතාම දූෂිත මර්ධනකාරී පාලනයක් ජනතාව මතට ඉදිරියට අරගෙන එන එක. ඒ නිසා මේක හුදකලා සිද්ධියක් නෙමෙයි. මේ හුදකලා සිද්ධිය අර සිරකරුවන් මතට පමණක් එල්ල වුණු ප්‍රහාරයක් නෙමෙයි. මේ ඉතාම දරුණු සංඥාවක් ලංකාවේ ඉදිරි ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය සම්බන්ධයෙන් සිදුවන. ඒ නිසා මම ජනතාවටත් ඉතාම ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන ජන කණ්ඩායම් වලටත් පිරිස් වලටත් කියනවා මේක නිකං සෙල්ලමක් විදියට විතරක්, මේක නිකං එක සිදුවීමක් විදියට විතරක් බාර ගන්න බෑ කියන එක. බොහොම ස්තුතියි. www.headlinenews.lk පළමුවෙන් ඉදිරියෙන්නේ